එන්නේ කළුදුවට යනවනම් කොහමද යන්නේ? කළුදුව? ඔව් මේ තොටුපළේ කට්ටිය කිව්වා අයියාතරම් මේ පැත්තේ මූද කවුරුත් දන්නේ නැහැ කියලා. මේ කළුදුවට යන්න කීයක් ගන්නවද? මේ සදා බල්ලේ අල්ලේ දෙවට තියා අල්ල කටත්ත දැන්න වේදියන්ට. දියසොලේ ගව්වේ ගව්වට. දෙකක් අරත්ත කමනා බලන්න ද මාත්‍යා. උද විහාරේට ඕනේ නැණ අයියා. රුපියල් 200ක් දෙන්නක. කනත්ත කිව්වේ? පුරාණ කාලේ විරකරය වල දාලා තියෙනවා කළුදුවේ. සුද්දාග කාලේ දැවක්ම ගියලු ඔකට සොදිසි කරඩ කියලා එකෙක්වත් ආවේ නෑලු. දැන් යක්කු ඔක ඉන්නද කවුද දල්ලේ මල්ලි? මල්ලි බුද විහාරයට යනවද යබු? ලසන පැත්ත මල්ලි මලි ආසවේ. අද උදෙත් කට්ටියක් ගෙනෙච්චා. නෑ අයියා එහෙනම් කමන්නේ. බොහොම ස්තුතියි. දහවස් වෙනකම මම මුහුද තියා බලාගෙන හිටියා. ඉවරයක් නැති මුහුදු රළ වගේ මගේ හිතේ තියෙන ප්‍රශ්න වලත් ඉවරයක් නැහැ. කළුදුවේ සිතීමක් මාමගේ අතට ලැබුණේ කොහොමද? සිතීම ලකුණු කරලා තියෙන්නේ මොකද්ද? නිදානයක්වත්ද? මාම මේ කිසි දෙයක් මෙතුවක් කරලා අපිට නොකිව්වේ. නැන්ද කොහෙ ගිහිල්ලාද? ප්‍රශ්නවලට උත්තර හොයාගන්න තියෙන එකම එක මාර්ගයයි. මම පොඩි කාලේ බේස්මේ කඩදාසි වල පැත්තට පස්සේ බොරුවක් තියා හබලක්වත් අතින් අල්ලලා නැහැ. ජීවිතේට මම බොරුවක් වංචාවක් කරලා නැහැ. කරන්නේ මම අපරාධයක් කියලා දැන දැනගෙනම වැල්ලේ ගාල් කරලා තිබ්බ බොරුවක් හොරකම් කළා. ඉදානේ හොයාගත්ත පස්සේ බැරියයි මනුස්සයට මෝටර් බෝට් එකක් උන තරම් දෙන්න. ටිකක් දුර යද්දි තමයි මට තීරණ කරපු මෝඩකම. අඩියක්වත් උස්සත නොතිබ්බ මුහුදු රළ දැන් උණ ගස් ගන්නට උසයි. निश्चलगी एली महानक එතන වෙන්න ඕනේ නිදානේ. ආ මට මගේ සදා ගන්නත් බෑ. කැලෙමෙද්ද එළවලුව ගාවක්. බෝංචි වැටකළු තක්කාලි දඹල. සමහර එළවලු වර්ග මම දැකලත් නෑ. මේ සේරම කවුද මේකේ වගා කරේ? මට දුක කතා වගේ කට්ටියක් මේකේ ඇවිල්ලා හොරෙන් පදිංචි වෙලාවක් වත්ද? ආයි බග්ගුව. මම ඔයගලන්ට ඉක්මනටම කියන්න. එතකන් මේ වීඩියෝ එකට thumbs up එකක් දීලා ඔබ කැමති නම් යාළුවෙක්ට share කරන්න. Subscribe කෙනෙක් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මේ රතුපාට පෙට්ටිය click කරන්න. එමනම් ලබන සිකුරාදා තවල් 12:30ට අලුත්ම අලුත් කතාවක් එක්ක හමුවෙමු. මම දින එකක් පැය 20 ඕලත් දින එකක් පැය 20 ඕඩර් කරන්න www.kapya.com